ඔයාට කියන්න උපුල් අර වදකාරයෝ දෙන්නගෙන් බේරුනේ බොහොම අමාරුවෙන්. වෙලාවට අර පොඩි එකා නිදාගෙන හිටියේ. මට නම් ඒ ජීවිතේ එපා වෙලා තිබ්බේ. ඔයා මට හම්බුනින්න තමයි මට මෙහෙම හරි ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති උනේ. නැත්තම් මම මෙලාකටත් මැරිලා උපුල්. ඇත්තටම ඇත්තටම ඔයා දන්නවනේ ඉතින් මං ගැන. මගේ බිස්නස් වැඩත් එක්ක මං බිසි තමයි. ඒත් ඔයාට මම ගොඩක් ආදරේ. අද ඉඳලා ඔයාට ඉතින් මේ වගේ රජමාලිගාවල සැප විඳින්න තමා තියෙන්නේ. ඔයා දුක විඳපු කාලේ ඉවරයි. මාත් ඔයාට ආදරෙයිනේ. ඒක නෙමේ හැම දෙයක්ම කරන්නේ. කෝටි ගානක බිස්නස් පාඩු කරගෙන ඔයාව මෙහෙම එක්කගෙන ආවි ඉතින් ඔයාට තියෙන ආදරේ ඉන්නනේ. ඔයා දන්නවනේ ඉතින්. මං දන්නවනේ ළමයි ඉතින් ඔයා ගැන. ඔයා මගේ ඉතින් හැන්ඩි කොල්ලනේ. ඒක නෙවෙයි. අපි දැන් කවද්ද රට යන්නේ කියන්නකෝ. මෙහෙමයි. මට පොඩි මේ සතිය පොඩි බිස්නස් වැඩ ටිකක් තියෙනවා. ඒටි කිවරුණ ගමන් මං ඔයාව ඉතින් ඇමරිකාවට එක්කයි යනවා. ඇමරිකාවේ මට පදිංචියක් තියෙන එකේ අපි දෙන්නට එහෙ ඉතින් පාඩුවේ ඉන්න පුළුවන්. කිසි කරදරයක් නැහැනේ. එතකොට කාගෙන්වත් එහෙම කරමු. කොකෝ දැන් පොඩ්ඩක් ඉන්නකෝ ළඟට. කාලෙකින් යන්නේ හම්බුනේ. ඔය සුදු මූණ දැක දැක කොහොමද අනේ මම ඉන්නේ. පොඩ්ඩක් ඉන්නකෝ ළඟට. අන්න ඔහොම ළඟට එන්න ළමයෝ. බය වෙන්න එපා. මමනේ ඉන්නේ ඉතින්. කොහෙ එන්න. තා පොඩ්ඩක් කොහොම ළඟට එන්නේ ඉතින්. මේ ඇවිත් ඉන්නේ අනේ. මීට වඩා කොහමද ළඟට එන්නේ? අනේ මට ලැජ්ජයි උපුල්. ඔහොම ලැජ්ජා වෙලා නම් බෑ හරිද? කොකෝ එන්න එන්න. නැත්තම් මම එනවා හරිද ළඟටම? මොකද මොකද මේ ළමයා මේ ලැජ්ජා වෙලා වගේ? දැන් ඉන්නවා ඉතින් මොකුත් දන්නේ නැති ආනට. මේ ඒක නෙමෙයි. දැන් මම පොඩි බිස්නස් වැඩකට යනවා. ඔයා මෙහෙ ඉන්න. මං කෑමෝ හරි මේ අර මල්ලිට ගෙනත් දෙන්න කියන්න. ඔයා මොනවා හරි තිබ්බොත් මට කෝල් එකක් දෙන්න. මම රෑවෙල එන්න. එහෙනම් පරිසමට ඉන්න හරිද මං එනකන්? හරි. ඔයත් ගිහින් පරිසමට වැඩ ටික කරගෙන එන්නකෝ. මම ඉන්නම් ඔයා එනකන්. හැබැයි ගොඩක් රෑවෙන්න කලින් එන්න හරිද? මම බලාගෙන ඉන්නවා පරිසමෙන්. අප්පට සිරි උපුල් මල්ලි කොහෙද අප්පා මේ ඔබිස් කිට් එක ගුත් එඳගෙන යන්නේ? උඹ මොකද ඔබිස් එක්කවත් වැඩට ගියාද බං? රාජු අයියා ඔයාට කියන්න මං හොටෙල් එකට දිවා හිටියේ නෑනේ. අපේ සුමේද මල්ලි හිටියේ. එයා කිව්ව නැද්ද විස්තරේ? ඔන්න රාජු අයියා හොටෙල් එකට බිස්නස් එකක් අය ගෙන්නවුවා. සුපිරි කෑල්ලක් බස්සලා තියෙන්නේ. මම ඒකේ බොරුවක් කියලා පන්නගත්තේ. සැපක් ගන්න පුළුවන් ඇති ඕනි තරම්. ඔය හොටෙල් එකට එන ලොකු ලොකු වයසක ලොක්ක හොයනවනේ සුපිරි කෑලි. අන්න අර රූම් එකේ ඉන්නවා. ගිහින් ඉතින් සෙට් කරන්න. හැබැයි රාජු අයියා මටත් ගානක් ඕනියා. මටත් ගානක් ඕනි ඉතින්. මම මේ බොරුවට ඒකිට බුලක් කෙලියා. මම ලොකු මේ බිස්නස් කරන ලොකු සල්ලි තියෙන හයිෆයි කාරයෙක් කියලා. ඒකි හොඳටම රැවටිලා ඉන්නේ. කෑල්ල නම් ඉතින් නිලියක් වගේ ඉතින් ඈ. ටොප් ඉතින් චීස් කෑල්ල. රාජු අයියාට තාසයි තේයි. පොඩ ට්‍රයි කරලා බලන්නකෝ. අද උපුල් මල්ලි ඔය තියෙන්නේ බං. ඔය තියෙන්නේ අනිවාර්යෙන් උඹට ගානක් දෙනවා. අනිවාර්යෙන් උඹට ගානක් දෙනවා. අද මං අඳුරන නියම සල්ලි තියෙන වයසක ලොක්කෙක් එනවා කිව්වා. උට මේක පටලන්න පුළුවන් නියමට. නියමයි බං. උඹ නියම දවසේ තමයි මේක එක්කන් ආවේ. මේ මට පොඩ්ඩක් ඒකේ බලන්න පුළුවන්ද බං? රාජු අයියා හෝ හෝ වැඩේ වණ කරගන්න යන්න එපා. කෙලින් මේ වයසක ලොක්කව රූම් එකට යවන්න. නැත්තං ඒකේ අපි ගැන සැක හිතෙනවනේ. මං දැන් කියලා ගියේ පොඩි බිස්නස් එකකට පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් කියලා. හරිද? ඔයා ඒකේ හදිසියවත් ඇහුවොත් කියන්න මේ හොටෙල් එක මගේ කියලා. ඔයා ගානට ඒකේ ඩීල් එකට දාගන්න. එහෙනම් රාජු අයියා මම කැපුණා. මොකක් කර තිබ්බත් කෝල් එකක් දාන්න. මගේ බැංක account එකට සල්ලි ටිකක් එවන්න. එහෙනම් රාජු අයියා මම කැපුණා. ඔන්න පුතේ දැන් ඉඳලා වැඩේ ඔයාට බාරයි. වැඩේ ගස්ස ගන්න නම් එපා ඈ. හරි. ඉතින් මල්ලි ඔයාට සලකනවා ඉතින් මම. මීට කලිනුත් ඉතින් මේ හොටෙල් එකට කෙල්ලෝ ඇවිත් තියෙනවානේ. උඹ දන්නවනේ අය ආපු කෙල්ලෝ ගිය විදිය. තව වෙනකම් පොලිස් කේස් වැඩිලා තියෙනවද මට? පිස්සුද බම් පිස්සුද. අය ඉතින් මේ රාජු ඉතින් වැඩකට අත ගැව්වොත් දන්නවනේ. හරි හරි උඹ ඵලයන් මං ගානට ඒ කිව හැන්ඩල් කරන්නම්කෝ. අපි නොදන්නවද ඉතින් ඒ ගැන? අය ඉතින් මේ එනම් මං කැපුණා. මේ කෝට් එක රෙන්ට් එකට ගත්තේ. මේකත් දෙන්න ඕනි අප්පා. පට්ට දාඩියයි. අපි මේ වන්දින මිනිස්සුද රාජු අයියා?
බැනියමයි ෂෝටයි ගහලා හවසට ඉතින් බෝක්කෝ උඩ සැපත් දාන කොල්ලෝනේ අපි. මේ වැඳලා පුරුදුද? ඔය සල්ලි තියෙන බිස්නස් කාරයෝ කොහොම මේ වැඳන් ඉන්නවද දන්නේ? බොරුවනේ බොරුවනේ. එන රාජු අයියා අපි කැපුනේ. ආ රාජු අයියා මට කියන්න දෙයක් අමතකුණා. මං දැන් ඒ කෙල්ලට කිව්වා ඔය කෑම ටිකක් අරගෙන හොටල් එකේ කවුරු හරි කියලා රූම් එකට. ඔයා බොරුවට කැමරන් යන වගේ යන්න ගිල්ල ඔයාට සැපත් දාන්න පුළුවන් ඈ. අයිටි අපි දන්නවනේ. එකෙම්ම එකෙම්ම මේ හොටෙල් එකට ආපු කෙල්ලොන්ගෙන් රාජු සැපනොදා ඉඳලා තියෙන කවද්ද බං? අරි අරි මං ගානට ගේම දෙන්නම්. ජය වේවා. මරු අප්පා මරු කාලෙකින් ඈ. අද නම් හොඳට අතපය දිග ඇරලා යංකෝ යංකෝ රාජු. බුම් 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 තාත්තේ තාත්තේ මම මේ කාරකට ගොඩක් ආසයි තාත්තේ. ඇත්තමයි ඇත්තමයි. බුම් 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 බුම්. හරි හරි මම්මයි පුතාට තව කාරකක් පස්සේ මීට අරන් දෙන්නම්කෝ ඈ. ඕකෙන් සෙල්ලම් කරන්නකෝ. පුතාට තව ලස්සන කාරකක් තාත්ත අරන් දෙන්න. දැන් මම පුතා හොඳට සෙල්ලම් කරන්නකෝ. ආ එන්න එන්න වලන් වලන් නෝනා මාත්‍යා වලන් වලන් හොඳම වලන්. වතුර දැම්මට ලීක් නෑ. අපෙන් තමයි අඩුම මිලට හොඳම වලන් හොඳම වලන්. බිම වැටුණත් එකපාරින් කැඩෙන්නේ නෑ. එච්චරකට හයයි වලන් වලන්. එන්න එන්න තාත්තේ තාත්තේ අම්මා කවද්ද තාත්තේ ආයේ එන්නේ? මට අම්මව ඕනිනේ තාත්තේ. අනේ තාත්තේ අම්මා කවද්ද එන්නේ තාත්තේ? අයියෝ දැම්ම මොකද්ද මේ ළමයාට කියන්නේ? අයියෝ ආ පුතේ අම්මා එයි අම්මා එයි. අම්මා පොඩි වැඩ වගේකට ගියේ. අම්මා ටික කාලෙකින් එයි පුතේ. අපි දෙන්න එකින්දා අම්මා එනකන් තාත්තා පුතේ හොඳටිමු. හරිද? තේරුණාද? තාත්තා පුතාට තව ගොඩාක් සෙල්ලම් බඩු ගෙනල්ල දෙන්නම් ඈ. එතකොට ඒ වගේ සෙල්ලම් කරගෙන තාත්තත් එක්කම අය පුතා ඉන්න ඕනි. හරිද? තාත්තේ සෙල්ලම් බඩු තෝනි අම්මව තෝනි තාත්තේ. අම්මට මං ගොඩක් ආදරෙයිනේ තාත්තේ. අම්මට එන්න කියන්නකෝ තාත්තේ. මයර අත්තරම් පුතේ අම්මා එයි. හරිද? අම්මා එයි. මම පුතා සෙල්ලම් කරන්නකෝ. පව් අප්ප මේ දරුවා තානියා පොඩ්ඩක් කරි මේ දරුවා ගැනවත් ඉදී හිතුවන. දැන් අම්මා ගැන අම්මා ගැන අහන අන සැරේට මම මොනවා කියලා කියන්නද මේ නොදරුවාට? පව් අප්ප අම්මගේ ආදරේ ඕනිම කාලේ අම්මා මේ දරුවා ළඟ නැ. අයියෝ පව් මේ දරුවා පව් පව් අප්ප. තාත්තේ හැබැයි අම්මට ඉක්මනට එන්න කියන්න තාත්තේ. අම්මා නැතුව මට බෑනේ තාත්තේ. මම පවුනේ තාත්තේ. චූටි පුතා පව් තාත්තේ අම්මා නැතුව. හරි මයි පුතේ මං අනිවාර්යෙන්ම අම්මට ඉක්මනට එන්න කියන්නම්. හරිද? මං කියන්නම්කෝ. ඒක නෙවෙයි ඔක්කොටම කලින් මගේ අර කතාව ලියලා ඉවරයක් කරලා දාන්න ඕනි. ඒකේ අන්තිම කැල්ල මගේ ඔළුවට එන්නෙම නෑනේ. ඒක වැඩක් නෑ. මම මගේ කතාවම ලියලා මොකක් හරි කරන්න බලමු. බලමුකෝ මේ දවස් දෙක ඇතුළත ඒක ලියලා කාට හරි දීලා බලන්න ඕනි. ඒකෙන් මොකක් හරි වෙයිද කියලා. මේ බලම් බිස්නස් එකෙන් මටයි පුතාටයි කොහොමත් ගොඩේමක් නෑ. දවසට ගාන හොයාගන්න පුළුවන්. ඒත් අනාගතයට මේකෙන් වැඩක් කරගන්න. ඒක හින්දා මම මේ රත්තරන් පුතා වෙනුවෙන් මම මොනවා හමයි කරලා සල්ලි ටිකක් හොයාගන්න ඕනි. සල්ලි ටිකක් හොයාගන්න ඕනි. ඒකට කරන්න තියෙන්නේ අර කතාව හරියට සම්පූර්ණ කරලා දාන එක. ඒක මං අනිවාර්යෙන් කරනවා. මගේ පුතා වෙනුවෙන් මං අනිවාර්යෙන් කරනවා. මරව සල්ලි නෑ කියලා දාලා ගියපු තානියාට පෙන්නම මම මේ දේ හැම දෙයක්ම කරනවා. ඒ සුමේද මොකද? දවල් කෑම ටික හරිද? මගේ ලොකු ගෙස්ට් කෙනෙක් එනවා. හරිද? සුපිරි කෑම වෙලා කදලා දෙන්න ඕනි ඈ. අරි අරි රාජු අයියා කෑම ටික හදලා තියෙන්නේ. මේ ඒක නෙවෙයි තාර්ගල රයිස් එකක් දාලා දීපංකෝ. මේ අර නිින්ද යන කුඩු ටිකක් දාලා දීපන් රයිස් එකට. මට තාර්ගල දීපංකෝ වැඩි වෙලාවක් නෑ බං. ඒ මොකද ඒ රාජු අයියා අයත් කලින් සෙල්ලමම පටන් ගන්නවත් දෙන්නේ. අද උපුලත් ගෙනාව ඔන්න ලස්සන කෙල්ලෙක්. ඒ කෙල්ලට වැඩේ දෙන්නවත් දෝයා යන්නේ රාජු අයියා.
අයේ දන්නවන බන් ටක්ගල දාල දීපන් කියවන්න ඇතුව උඹලගෝ කියවිල්ල වැටින් ටක්ගල දාල දීපන් උඹ සැපක් ගනිින් පස්සේ මීට දාල දීපංකු ටක්ගල හරිහරි මන් දාල දෙන්නම් රයිස එකක්නේ දාල දෙන්න රාජු අයියා ඉන්නකෝ අපේ අපේ මේකගේ ලස්සන මේකක සුතු බලපල්ලකෝ උපුල්ට කොහේ මේ වගේ වස් එට්ටෙනවත් දන්න කතා කල්ල බලමු අපේ සුමේදයා හරියට මේකට අර සිය නැතිවෙන ටික දැම්මද දන්න ඌට රයිස් එකත් දාලා දෙන්නකොට මේක දාලා දීලා තියන්නේ මොනවද දන්න අප්පා කමන්නෑ දීල බලමුකෝ නංගි මිස් මිස් මට ගොල් කිව දැන් කෑම එකක් අරන් එයි කියලා ආමේ මෙතනින් තියන්නකෝ මේ අඳුරින් ඩියන් කෑම එක මං තා පොඩ්ඩෙන් කන්න මිස් ඒක නෙවෙයි කෑම එක තියන්න මේ අද අලුත් කෝගෙක් තමයි අපේ හොටෙල් එකේ වැඩට අවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් මේ ලුණු පොඩ්ඩක් ඇතිද කියලා බලන්න කිව්වා මිස්ටර් ලුණු මදුනොත් මං ගෙනත් දෙන්න පොඩ්ඩක් කාලා බලන්න මිස් මේ ලුණු ඇතිද කියලා නැත්තම් මං ගියාපුවාම ආයේ පල්ලෙහාට යන්න බෑ මිස් අයි මිස්ටර් ලුණු එහෙම නැතුනොත් එහෙම දන්නවනේ මේකින්ද පොඩ්ඩක් මේ බලන්න මිස් මේ කාලා ලුණු ඇතිද කියලා එහෙම ඇත්තිනම් අවුලක් නෑ නැත්තම් මං ලුණු ටිකක් ගෙනත් දෙන්න පොඩ්ඩක් කාලා බලන්නකෝ මිස් කෑම එක නම් රස පෙනුමට තියෙනවා මං පොඩ්ඩක් කාලා බලන්න මොකද්ද මේ ඩිෂ් එකේ නම මං මීට කලින් නම් මේ වගේ කෑමක් කාලා නෑ කාලා බලන්නකෝ මිස් මේවා අපේ හොටෙල් එකෙන් විතරයි මේ ඕකට කියන්නේ මොංගෝලියන් රයිස් එකත් එක්ක මිස් කරලා අර බත් ඔක්කොම එකට දාලා හදලා තින්නේ ඔය අලුත් කෝකියාගේ මේ අලුත් රෙසිපි එකට හදලා තින්නේ පොඩ්ඩක් කාලා බලන්න මිස් ලුණු ඇතිද කියලා ලුණු නම් ඇති ඒකේ අමුතුම රසක් තියෙන්නේ මරු හොඳයි හොඳයි ලුණු ඇති එහෙනම් දැන් ඔයා යන්න හරි මිස් එනවා මං ගිහින් එන්න මොනවාරි ඕනේ වුණොත් අර ෆෝන් එකෙන් කෝල් එකක් දෙන්න මිස් ටග් ගාලා අරන් ඉන්න ඕනිද ඔකේ මිස් අපි ගියා ඔඩේ කෝප්පෝ මේක සිය නැති වෙන්නේ නෑනේ අර සුමේදියා වෙන මොනවාරි දැම්මද දන්නේ ඉක්මනට වෙන්න අප්පා වෙන්න මේ වගේ ගිනි කිරිලියක් කොහමද අප්පා දාලා යන්නේ අනේ මේ මොකද වෙන්නේ අයියෝ මගේ ඔළුව නිකන් මාව කැරගෙන වගේ අනේ පොඩ්ඩක් එන්නකෝ මට නිකන් කලන්තේ වගේ අනේ අම්මෝ ඔඩේ වැඩේ හරි ගිහිල්ලා මිස් ඕමින්නේ මිස් අයියෝ ඕමින්නේ මිස් මේ පැත්තට මේ ඕමින්නේ මිස් ඕමින්නේ මිස් ඔහොම මේ හාන්සි එන්නකෝ ඕක ඉක්මනට ඇරිලියයි මං ගිහිල්ලා මොන හරි බීමයක් හදන් එන්න දෙහි බීමයක්වත් හදන් එන්න ඔහොම පොඩ්ඩ ඇලවෙන්නකෝ මිස් ඔන්න රාජු දැන් තමයි වෙලාව අයිතින් පෑ දෙක තුනකට සියෙන්නේ ඇති වෙනකම් වැඩේ කරගන්න තමා තියෙන්නේ අම්මෝ මරු මරු හැමේ ලස්සන මේකිගේ අම්මෝ සුවඳ මේ වගේ ඉතින් චීස් කෑල්ලක් අම්මේ මාත් පිනක් කරලා තියෙනවා කොහෙන් හරි අම්මෝ තොල්වල රෝස පාට ඇඟේ සුදු පාට තවත් නම් ඉතින් මේ වගේ සැපවල් කොහෙද දැන් ඉක්මනට පටන් ගමු රාජු මට නම් තවත් ඉවසන් ඉන්න නම් බෑ අම්මෝ අම්මේ නියම සැපක් ගත්තා මේ ගිට නම් කොච්චර කරත් මට නම් ඇති වෙන්නේ නියම කෑල්ලෑ ෂැ සුපිරි සිහිය තිබ්බනම් නියම අතල් එකක් තව ගන්න තිබ්බා සිය නැතුව ෆීලින් එක අඩුයි අවුලක් නෑ මේ මරි අවුලක් නෑ හෙටත් සැපත් දාන්න ඕනි අප්පාට සිරි දැන් අර වයසක ලොක් යනවා කිව්ව නේද මේකෙ මෙහෙම ලැහැච්චි කළා උඩ කියන්න ඕනි වැඩේ දීලා සල්ලි ටිකක් දීලා යන්න කියලා දැන් ෂේප් එකේ යන්න ඕනි මම ඉස්සරහා පැත්තට අම්මෝ ඒ වගේ මේ වගේන් තව ටිකෙන් ඔක්කොම අමතක වෙනවා මේකිනම් මොන නැත්තත් පිස්සුවක් ඈ හෙලෝ රාජරත්නන් මහත්තයා කොහෙද ඉන්නේ ඔයා තවිනාඩි 10 හොටෙල් එකේ හරි හරි ඔක්කොම අරේන්ජ් කරලා තියෙන්නේ මහත්තයා ඔන්න මහත්තයා ආසම කරන දේකුත් අපි අරේන්ජ් කරලා තියෙන්නේ හැබැයි මිල පොඩ්ඩක් වැඩි කෙල්ල නම් ඉතින් ටොප් ඉතින් මිලියෝ පරාදයි ඈ ඇවිල්ලාම බලන්නකෝ මහත්තයා හරි හරි අපි දන්නවනේ ඉතින් මහත්තයාට ඉතින් සල්ලි ප්‍රශ්න මොනවද ඉතින් හරි හරි මහත්තයාට ඉතින් ඒ ඔක්කොම ලෑත්ති කළා තියෙන්නේ
හරි මත්තේ හරි බුරියානි දෙකයි හරි 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 මත්තය දාලා තියන්නම් හරි එන්නකෝ හරි මත්තය තිබ්බා ආ එන්න එන්න අපේ මත්තයා ආයි බොවන්න කියලා පිළිගන්නවා කාලෙකින් අප්පා කෝ අද බොඩි ගාල්ලත් නැතුවම දාවේ රාජු මලයා බොඩි ගාඩ්ලා ඔක්කොම එළිය තියලා ආවේ ඒක නෙවෙයි ඔයා මට කිව්වනේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා කියලා මොකද ඒ වැඩේ ඒකනම් පංගාදු පහයි කොල්ලෝ පංගාදු පහයි ඈ කෝ අපිට බැයිද පොඩ්ඩක් ඒ පැත්තට යන්න මාත්‍යා දන්නවනේ ඉතින් මේ රාජු වැඩකට අත ගැහුවොත් මාත්‍යාට ඉතින් ආයෙ ඉතින් නියමම කෙල්ලේ සෙට් කරලා තියෙන්නේ රූම් එකේ ඉන්නවා මාත්‍යාට කියලා වැඩේ කරගන්න තියෙන්නේ නිදාගෙන ඉන්නේ ආයෙ ඉතින් මේ කපේට ඇහැරෙන්නේ මාත්‍යාට වැඩේ ගානට කරගන්න තියෙන්නේ කාගෙන්වත් ප්‍රශ්න මොකුත් නැහැ මාත්‍යාට ඇත්තී තරම් වැඩේ කරගන්න තියෙන්නේ මම මාත්‍යාගේ බෑග් ටික රූම් එකට දාන්නම් මොනවද මාත්‍යා දාන්න ඕනි බුරියානි දෙක නම් දාලා තියෙන්නේ තව විශේෂ වෙන මොනවාරි ඕනිද අය ඇති ඇති බං බුරියානි හොඳනම ඇති දැන් තව බුරියානි එක රස විඳින්න තියෙනවනේ එහෙනම් මම යන්න බෑ බං ඉවසකන ඉන්න ගොඩක් කාලකින්නේ අපි ඉතින් වයසක උන්දැලානේ අපිටත් හැංගින් දැනින් තියෙනවනේ කොල්ලෝ එහෙනම් මං ගියා ගිල්ල මොනාර තිබ්බොත් ටග් ගාලා කොල්ලකක් දෙන්න නාගයත් ඉතින් පෙර පිනක් කැල්ල තියෙනවා නැත්තම් ඕකට කොහෙන්ද ඔය වගේ පට කෑල්ලක සැපක් විඳින්න හම්බෙන්නේ හම්මේ ඕකට හාට් ඇටැක් හැදෙන්නේ නැතු එළියට આવොත් ඇති